හිමිදිරි උදෑසන අරුණලු හීන්දෙනිය ගම්මානයේ දෙරණ සිප ගනිමින් තිබුණා. කිරි කොකුන් මෙන් පාසල වෙත පියනගෙන බාලිකා රැණක්. ඔවුන්ගේ ඇඳුම්වල දීප්තියෙන් ලැජ්ජාවටපත් කොකුන් රැණ වෙනත් ඉසව්වකට පියාඹා ගියා. පෙරදින රාත්‍රියේ තොවිලයකට ගොස් තම බෙරයද කරලාගෙන ආපසු සිය ගෝල බාලයාද සමගින් ගම්බිම් බලා යන රණා ගුරුන්නාන්සේ ඉක්මන් ගමනින් මහනියර මැදින් ගමන් කළේ මධ්‍යහ්න වීමට මත්තෙන් ගම වෙත සේඳු වීමට හිතාගෙනයි. කොළුවෝ ඩිංගක් පය ඉක්මන් කරමු. ඉර මුතුන් වෙන්ට කලියෙන් ගමට යාගන්ටත් උවමනා නෙව. එහෙමයි ගුරුනාන්සේ. ඉඹුල්ගොඩ අහලගම් හතටම රණා ගුරුන්නාන්සේ තරම් යකුම් ඇල්ලීමෙහි සමතෙක් නෑ. ඉඹුල්ගොඩ පමණක් නෙවෙයි, අහල පහළ ගම්වල පවා ඔහුගේ වැඩකිඩ ප්‍රසිද්ධයි. රණා ගුරුන්නාන්සේ වැඩක් කරොත් ඉතින් ආයේ බලන්න දෙයක් නෑ. කිරි ගහට ඇන්නා වගේ තමයි. අහල පහළ කොයි කවුරුත් කතා වුණේ එහෙමයි. නමුත් කෙතරම් දක්ෂ නිර්භීත ගුරෙකු වුණත් ඔහු තුල එක් දුර්වලකමක් තිබුණා. ඒ ස්ත්‍රීන් කෙරෙහි වූ අධික ලෝලීත්වයයි. මේ හේතුවෙන් ඇහැට කනට පේන ළමිස්සියන් සිටින කොයි කවුරුත් රණා ගුරුන්නාන්සේ එන පෙරමගට සිය දියණියන්වත් බිරින්දෑවරුන්වත් නොයවීමට පරිස්සම් වුණා. මග දෙපස සිරි නරඹමින් ගමන් කරන රණා ගුරුන්නාන්සේට අහම්බෙන් නෙත ගැටුනේ නෙතට රසඳුණක් වන් දසුණක්. ඔහුගේ සිතැඟි වටහාගත් ගෝල බාලයාත් කට කොනකට සිනා නැගුවා. කෙටි පාරක් වූ ඕවිට පාරට හැරි ගමන් කරන ඔවුන් දුටුවේ අසල පින් ලිඳ ළඟ දියනාමින් සිටින තරුණියක්. තෙත බරිත වී ඇඟටම ඇලී තිබුණු දිය රෙද්ද නිසා ඇගේ සිරුරේ සියලු කෝමල රේඛා කැපී පෙනුණා. පැහැපත් සමක් මෙන්ම උසට සරිලන මහතකින්ද හෙබි වූ ඇය නා දළුවන් මෙන් රත් පැහැ දෙතොල්ද පිරුණු ලැමකටද පුළුළු කලකටද හිමිකම් කීවා. කොළුවෝ, උඹ දැක්කද බොල ඒක? මං බලාගෙනයි ගුරුන්නාන්සේගේ බූඩට ආපු හිනාව. දැන් මක්කේ ගුරුන්නාන්සේගේ කල්පනාව? මක්ක කොරන්ඩත් මේ හදිස්සියේ බෑනෙව බං. පළමුකු ගමට ගොහින් මේ රණාගේ හිතට ආපු ස්ත්‍රියාවක් එහෙම ලේසියෙන් බේරිලා නෑ බොල. රණාසිය ගෝල බාලයාත් සමගින් එතනින් නික්ම ගියේ කළයුතු දේ සිතින් සැලසුම් කරගෙනයි. මේ කිසිත් ගැන හාං කවිසියක් නොදත් තරුණිය දියනා අහවර වී නිවසට ගියා. ගමේ තරුණයින්ගේ නොමද අවධානයට පාත්‍ර වූ ඈ නමින් මුතුමලීවත් කවුරුත් ඈ ඇමතුවේ මුතු යන නමින්. ඇයත් පියාත් කුමන පලාතකින් හීන්දෙනියට සංක්‍රමණය වූවාදැයි කවුරුත් හරියටම නොදත්තත් ඈත් ඇගේ පියාත් පස්විසි වසරක පමණ කාලයක් තිස්සේ එහි දිවි ගෙවනවා. ගෙදර දොරේ වැඩපළ මෙන්ම වතු පිටිවල වැඩද පිරිමියෙකු මෙන් හරි හරියට කළ හැකි මුතුමලිත් සමග හැරෙන්නටවත් අන් ගැහැණුන්ට හැකියාවක් නැහැ. ඇගේ මේ අරුම පුදුම කාය ශක්තිය ගම්මුන් විශ්මයට පත්කිරීමට සමත් වුණා. ඊටත් වඩා ඔවුන් පුදුම වුණේ ඕනෑම රැයක දවාලෙක ඕනෑම තැනක යෑමට ඈතුල තිබූ නිර්භීත බව ගැනයි. ගමේම හැඩකාරිය වූ ඈ කිසි දිනෙක ගමේ කිසිදු තරුණයෙක් සමග
පෙම් පළහිලව්වක් ඇති කරගත්තේවත් ඇගේ පියා වූ ගුණේරිස් අප්පුහාමි කිසි දිනක ඈ දීගතල දීමට උත්සුක වූයේවත් නැහැ. එකත් එකටම කාට හරි කියලා වැඩ වරද්දගෙන නැත්තම් වෙන මොකද්ද? ගුඩේරිසා බයයි ඒකි දීගෙක ගියොත් ඌට සලකන්න කෙනෙක් නැති වෙයි කියලා. මෙවැනි දේ ගම්මුන් තැන තැන කතා වුණත් ඒ කිසිවෙකු ඔවුන් මුහුණට මුලිච්චි වූ විට මේ කිසිවක් විමසුවේ නැහැ. මේ අතර රණා ගුරුන්නාන්සේ විසුවේ මුතුමලි කෙරේ බැඳුණු ලද කාම ලෝභයෙන් ආතුර වූ සිත් ඇතුවයි. සදාකාලයටම ඈ තමා වෙත තබා ගැනීමට නම් සුළුපටු ගුරුකමක් නොවේ තුන් කුළුඳුල් කන්‍යාවියකගේ මලසිරුරකට මතුරා පිල්ලියක් යැවිය යුතු බව ඔහු දැන සිටියා. නමුත් එවැන්නක් සෙවීම ලේසි පහසු කටයුත්තක් නොවන බැවින් කන්‍යාවියකගේ මලසිරුරකට මතුරා පිල්ලියක් යැවීමට සිතූ ඔහු ඊට සරිලන අවස්ථාවක් ලැබෙනතුරු විමසිල්ලෙන් කල් යැව්වා. ඔහුට වැඩි කලක් බලා සිටින්නට සිදුුණේ නැහැ. අසල ගමක අවිවාහක තරුණියක් දියේ ගිලීමිය ගියා. මේ පුවතත් සමගින් ප්‍රීතියෙන් ඉපිලගිය ඔහු ඇගේ අවසන් කටයුතු නිමවන තෙක් නොයිවසිල්ලෙන් කල් යැව්වා. අවසානයේ ඇගේ මිනිය භූම දානයෙන් පසු දින රාත්‍රියේ ඔහුත් ගෝලයා නිමලුත් සුසාන භූමියට පිටත් උනේ අවශ්‍ය අඩුම කුඩුමත් රැගෙනයි. නිමලුත් සමග මිනිවල පාදා මතු කරගෙන රණා ගුරුන්නාන්සේ එය හරන්නට උනේ මුතුමලීගේ නාරි දේහය සිත යට පෙරලි කරද්දී. පෙට්ටිය උඩටගෙන රණා මිනි වල උඩ ඉඳගෙන මතුරන්නට පටන් ගත්තා. ක්‍රමක්‍රමයෙන් මිනියේ දෑස් විවරව දිව එළියට දික්වෙන්නට වුණා. එය රණාගේ ගෙලතෙක් දික්වන විටම නිමල් විසින් කහ වතුරින් සෝදන ලද කඩුවෙන් එය කපා දැමුවා. තමන් ගෙන ආ කුකුල් ලේවලින් එය නැහැ වූ ඔහු මැතිරීම අවසන් වූ පසු එය තමන් රැගෙන ආ බඳුනට තමා පියන වසා නැවත මිනිය වළලා දැමුවා. පසුදින පහන් වෙන්නට හෝරා කිහිපයක් තිබියදී තමන් රැගෙන ආ දිවට ජප කළ ඔහු කුරුමිනි වේශයකින් එය මුතුමලි වෙත යැව්වා. හෙමින් හෙමින් කාලය ගත වුණා. පුර පසළොස්වක පෝය දිනේ උදා වුණා. හිමිදිරි උදෑසන අනුරාධපුරේ බලා ගමන් ගන්නා වන්දනා නඩයක් රැගත් බස්රියක් තුන් සරණේ කවි කියමින් මග දෙපස සිරි නරඹමින් යන උපාසක උපාසිකාවන් වෙනදට ගමේ කඩපිලි පිංලිඳ ළඟ අනුන්ගේ ඕපදූප පතුරවමින් කයිවාරු කටපූචානම් දොඩවන අබිලින්ලාත් අංගුහාමිලාත් මහත් වූ බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව දකින දකින පන්සලට සාදු සාදු සාකේමින් වදිනවා. මදක් ජනශූන්‍ය ප්‍රදේශයක වූ මූකලන් වනය පසුකර මද දුරක් යන විට හමු වූ කුඩා පෙට්ටි කඩයකින් තේ පානය කළ ඔවුන් නැවතත් ගමන් නැරඹුවා. ක්‍රමක්‍රමයෙන් රාත්‍රිය උදා වී සඳ කොමලිය සිය තරු දරුවන්ද සමගින් අහස් කුස පිරිවරා ගත්තා. බල්ලෙකුගේ කන්පට හඬින් අවට රජකර නිශ්ශබ්දතාවය බිඳී ගියා. ඈත තැනි තලාවෙන් උස්ව නැගී ආ උළමෙකුගේ විලාපය ක්‍රමයෙන් හීන වී ගියා. තනිකඩ ජීවිතයක් ගත කළ රණා ගුරුන්නාන්සේ ස්තෝපුවට වී කල්පනාවක නිමග්නව සිටියේ සිය ගෝල බාලයාද ගමේ ගොස් සිටි බැවින්. ගෙවත්ත පුරා තැවරී තිබූ සඳ එළිය මැදින් බීන් සැකෙන් පය තබමින් කිසිවෙක් එනුදුටු ගුරුන්නාන්සේ මිදුලට බැස්සා. ඒ සුදු අතින් සැරසුණු නාඹර යුවතියක්.
kane ayandi mang hin deniye apuchalat ekka anurajapura vandanave aawa te bonda namattala manding gittak ehaata mehaata vechi dingata pass ekak mage arunanave paarath totak hoya ganta beru payin gaatala gaatala mehaata seenduune apuchamawa hoyenawat athi ඒකත් එහෙමද කාරි නෑ ගෙට ඇවිත් මක්කවත් සප්පායන් වෙමුකෝ බඩගින්දරත් ඇතිනෙව මේ ඇත්තිගේ නම එහෙම මං මුතුමලි රණා ගුරුන්නාන්සේ නොදන්නවා වගේ ඇසුවාට යටි සිතින් උදම් වෙමින් ඈ කෙතුලට රැගෙන ගියා කඳුළු සලමින් බත්පත උඩින් පල්ලෙන් ගිල දැමූ යුවතිය නිදන්නට වුණා. තමාගේ අරමුණ ඉෂ්ට වීම ගැන රණා ගුරුන්නාන්සේ සිටියේ ඉමහත් සොම්නසින්. එම සිදුවීමෙන් පසු ටික කලක් ගෙවි ගියා. නමුත් මුතුමලීට නැවත ගමට යාමට මෙන්ම රණා ගුරුන්නාන්සේටත් ඈ යැවීමට උවමනාවකුත් නොපෙනුණු නිසා ඈ දීගෙක නොයාම ඔහුත් සමගින් එකට දිවි ගෙවන්නට වුණා. මෙසේ ටික කලක් ගෙවි ගොස් තවත් අමාවක දිනක් උදා වුණා. මැලවි ගිය ගහකොළ සුළඟ සමගින් දුක් මුසු ලෙස මොනමන වතෝ මිමුණුවා. අවට පරිසරයත් වෙනදාට වඩා නිහඬ බවක් ඉසිලුවේ යම් අසුබ පෙර නිමිත්තක් කියාපාන්නට වගේ. කොහේදෝ සිට පැමිණි කනකොකෙක් ක්‍රෑස් හඬක් නගමින් රණා ගුරුන්නාන්සේගේ නිවසේ වහලයට උඩින් පියාඹා ගියා. මූකලං වනයේ දෙසින් ඇසෙන නරින්ගේ හූ හඬද වෙනදාට වඩා උත්සන්න වුණා. වෙනදාට වඩා කලින් රණා ගුරුන්නාන්සෙත් මුතුමලිත් නින්දට ගියා. රෑ මැදියමේ රණා දිගැස්සී ඇහැරුණේ කිසිවෙක් තමා දෙස බලා සිටිනු දැනීමෙන්. සාලයේ දල්වන ලද ලන්තෑරුම නිවී ගොස් තිබුණු නිසා මුළු නිවසම අන්ධකාරයේ ගිලී තිබුණා. ගෙල අතගා බැලූ රණා මවිතයට පත්තුනේ ගෙලෙහි වූ සුරය එහි නොතිබූ නිසයි. අතපතකා ඇඳෙන් නැගිටගත් ඔහු දුටුවේ සිය කොණ්ඩය විදාගෙන ඔහු දෙස බලා සිටින මුතුමලීවයි. හෑ කෙල්ලේ උඹට මොකෑ වුනේ? ඇයි ඔහොම බලන් ඉන්නේ? කතා කරපන්. කෙල්ලේ මුතු මුතු කවුද බල මුතු? බලවල් පෙරේතයෝ බලා පියමන්දියා. මෙතෙක් ඇගේ මුහුණේ තිබූ ස්වරූපය සහ මුලින්ම වෙනස් වුණා. මං මුතුමලී නෙමෙයි බොල. තෝගේ වැරදිවලට දඬුවම් දෙන්න ආපු යකින්නේ ඇස්තිවය. තෝ මෙච්චර කල් තෝගේ මන්තර වලින් කොරාපු පවුලට වන්දි ගෙවන්ට. තෝ කඩා හිරෝපු පවුල්. තෝ තෝගේ මොනචරකම් වලට විනාශ කරපු ගෑනුන්ගේ ආත්ම බලන් ඉන්නවා. උන්ට සාධාරණයක් ඉෂ්ට වෙනකන් තෝ කී දෙනෙක්ව පාරට ඇදලා දැම්මද? පිස්සියෝ කෙරුවද? මොනවා උඹ කවුද? කෝ මගේ සුරේ? සුරේ දීපං. සුරේ බලා පියලි බොක්කේ. දැන්නම් ඒක සුරයක් නෙමෙයි රත්තරන් ගුලියක්. තව දුරටත් එහි ගැහැණියක් සිටියේ නැහැ. සිටියේ මලයකින්නක්. භයංකාර මුව දෙපසින් උල් දත් දෙකක් විහිදුනා. මුව දෙපසින් කුණුලේ වැකිරෙනවා. නිල් නුවන් වෙනුවට රත් පැහැයෙන් දිලෙන ගොරකමදවන් ගිනි පුපුරෝ.
ගැට ගැසී ඇති වරලස දෙපසට වනමින් ඈ ටිකෙන් ටික ඔහු වෙත ලං වුණා. කළුවන් රෝමයෙන් ගැවසුණු එක් අතකින් ඔහුගේ බොටුවෙන් අල්ලාගත් ඇය ඔහුව පොළවේ ගැසුවා. රණා ගුරුනාන්සේ බිම වැටි දඟලමින් සිටි රණා දැස් විවර කර එම හඬට කන් දුන්නා. දැස් හැර බැලූ ඔහු සිය මුහුණට එබී උන් රුව හඳුනා ගැනීමට වෑයම් කළා. ඇස්සරපං ඇස්සරලා බලාපං, මතකයි නේද මාව? හෑ මං ගුනේරිස්. ගුනේරිස් මතකයි නේද? උඹට කොහොමද මේ මාව අමතක වෙන්නේ ඈ? ගුනේරිස්, උඹ කොහොමද මෙතෙන්ට ආවේ? මං එන්නේ නැතුව වෙන කවුරු එන්නද බොල? තොට තොගේ පව් මතක් කරලා දෙන්නයි මං ආවේ. මුතු මයි කෙල්ල, මයි දරුවා. දරුවා? එතකොට උඹ ආයේ පෙළවහක් වුණාද? පෙළවහක්? මං කොහොමද ගිරි බල්ලෝ ආයේ පෙළවහක් වෙන්නේ? දේවතාවියක් වගේ හිටිය මයි ගෑණිවත්තෝ විනාශ කරලා දැම්මයින් පස්සේ? තොගේ වනචරකමට තෝයේ අහිංසක ගෑණිවත් වශී කරගෙන තෝ ළඟට අරන් තොටේ කිව්ව එපා වුණාම ඒකිව ඔල්මාද කරවල මහපාරට ඇදලා දැම්මා. මට අන්තිමට හම්බුනේ පාරක් පාරක් ගානේ ඇවිදලා හාමතේ මෙරිලා ගිහින් හිටිය එකගේ මිනිය. අපි උඹට කරපු වැරද්ද මොකද්ද? කුරුළු කූඩුවක් වගේ තිබ්බ අපේ පවුලතෝ විනාශ කළා. හැබැයි මං ඒකගේ මිනිය අත තියලා දියුරුවා. මං වලකජ්ජ ගහන්න කලින් තොගෙන් පලි ගන්න එක ගන්නවමයි කියලා. මාතර ගුරුන්නාංශ කෙනෙක් ළඟ මං හැමදේම ඉගෙන ගත්තා බොල. ඒත් උඹට දරුවෙක්? ඔව්, ඒකි මගේ දරුව නෙමෙයි. කැලේ හක්කොලං කොරද්දි හම්බුණ යකින්නක්. ඔළුවට කටුවක් ගහලා හීලෑ කොරගත්තු යකින්නක්. හැබැයි මිනිස්සුන්ටත් වඩා ඒකි සෙනේවන්තයි. තෝ මොනවද බල්ලෝ හිතුවේ? ඒකි උඹට අහුණා කියලාද? නෑ බොල, උඹයි අපිට අහුණේ. මේ පාර දෙයියොත් අපේ පැත්තේ හින්ද තමයි තොගේ සාත්තරේට ඒකි යකින්නක් කියලා අහුණ උනේ. මීට පස්සේ තොගෙන් කිසිම ගෑණියෙකුට දුවෙකුට කරදරයක් නම් වෙන එකක් නෑ. ඉන් පසුව උදා වුණේ යක්ෂයාගේ හෝරාවයි. මුතුමලි හෙවත් මල යකින්න රණාගේ ඔලු කට්ට පොඩි කර දැමුවා. ඔහුගේ මුහුණත් ඉනෙන් පහල කයත් කීතු කීතු කර දැමුවා. දැන් ඔය ඇති යමං මයි අම්මා. ගුණේරි සප්පුහාමි ඇගේ හිස අතගාගෙනම ඔහුගේ දබරගිල්ලත් මැදගිල්ලත් අතර තිබූ යමක් ඇගේ හිස් මුදුනේ රැඳ වූවා. පසුදින උදෑසන හීන්දෙනිය ගම්මානය පුරා ලැව් ගින්නක් මෙන් පැතිර ගියේ තෙමසකටත් අධික කාලයක් අතරමං වී අතුරුදන්ව සිටි මුතුමලි නැවතත් ගමට පැමිණ ඇති බවයි. Yeah.